ඇමතුමාට විරුද්ධ තියෙන විශ්වාස භංගය හතරවෙනිදා විවාදය ස්ථිර කරා. ඡන්දය සාමාන්‍යයෙන් නමින් නමට ආරාධනා කරලා ඡන්දය ප්‍රකාශ කිරීමත් පුළුවන්. නැත්නම් අපේ අර දැන් ෆින්ගර් ප්‍රින්ට්ස් තියලා ඡන්දය ප්‍රකාශ කරන්නත් පුළුවන්. සභාව එකඟන. ඒ අනුමත කරොත් බහුතරයක් දෙන ඒ අවස්ථාවේ කථානායකතුමාට තීන්දුවක් ගන්න වෙනවා. මේ රහස් ඡන්දයසන අනුමැතියක් දෙනවාද? බොහෝ විට ඒ පැරණි ක්‍රමය ඡන්දය තමන් නමින් පාවිච්චි කිරීම. පාවිත කිරීමට සිද්ධ වෙනවා. ඇයි සභාවේ නොසිට ඡන්දය දුන්නු බවට SPD සානායක ඇමතුමාගේ ඡන්දේ ප්‍රදර්ශනය කරපු ඉලෙක්ට්‍රොනික ඡන්දක මේ අසාර්ථක නාඩගම නිසා. මේ ආණ්ඩුව සියා පිළිවෙත ගැන සැහැමිටපත් වෙලා නැහැ කියන එක තමයි පහුගිය පළාත් පාලන මැතිවරණවලදී පැහැදිලි වුණේ. එක්කෝ රජයේ පිළිවෙත වෙනස් කරන්නට ඕන, එහෙම නැත්නම් ඒ සම්බන්ධව විකල්ප වැඩපිළිවෙලකට අපි යන්න ඕන. තාම අපේ මතයක් අපි ප්‍රකාශ කළේ නැහැ. අපි සාමාන්‍යයෙන් හන්දි ගානේ එහෙම නැත්නම් වෙන වෙන තැන්වල අපේ පක්ෂයේ මතය කතා කරන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් අර බලල්ලව කොසට බාව ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදෙන තීන්දුවක් ගන්න. අපිට පක්ෂයද දේශපාලනයටද වඩා රට ගැන හිතන්නයි අපිට යුතුකමක් තිබෙන්නේ. කුමන්ත්‍රණ කරන්න එන්න එපා. එන කෙලින්ම කතා කරනවා බෑ කියලා හොඳ නැහැ කියලා එළියට. මිනිස්සු කැමති කෙලින් වැඩ කරන මිනිස්සු. පිටිපස්සෙන් තිහින් ගන්න මිනිස්සුන්ට නෙමෙයි. ඒකට රණවීර වික්‍රමසිංහ මැතිතුමාගෙන් උදව් උපකාර ගන්න කට්ටියත් එහෙම. දැන් රනිල් මහත්තයා ගෙදර ගියොත් අඹු නැහි, මග හිටියොත් තෝ නැහි. දැන් රනිල් මහත්තයා මේ දවස්වල එහෙම තමයි. ගෙදර යනවද, මග ඉන්නවද? දැන් නොඑක් ප්‍රශ්න. ඉතින් ඒ නිසා අපි බලාගෙන ඉන්නවා පස්වෙන්දා උදේ වෙනකොට රනිල් මහත්තයා කියන්න වෙයි දන්නේ කවුරු හරි අලුත් අගමැතිවරේ දැකලා මගේ කලිසම ඌගේ වගේ අගේට ඇඳන් යනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් ඇති වෙන්න ඕනි කියන එක මමත් පිළිගන්නවා. රාංගේ බණ්ඩාර එතුමගේ වේදනාවට එතුම කෑ ගැහුවට කතා කරාට මට ලොකු විශ්වාසයක් තියෙනවා අගමැතිතුමාට විරුද්ධව කවදාක්වත් එතුමගේ හදවත ක්‍රියා කරන්නේ නැහැ කියලා. මේ රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න අමතක කරන්න ඔන්න දාලා තියෙන සූප්පු කරන්න එක විශ්වාස මංගේ. දැන් ඕක මේ දවස්වල කතා කර කර ඉන්නවා. අන්තිමට මේ රටේ ජනතාව හිටපු තැනම ඉන්නවා. එතනින් පහලට වැටෙනවා. මේ විශ්වාස භංගයේ නිකන් කතා සාප්පුවක් සම්දර්ශනයකින් පමණක් කෙලවරන ලකුණු පහල කරමින් තිබෙනවා. මම දැක්ක ඊයේ පෙරේදා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා නැති එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙනවා. නේද? මම එස්.පී. සානායක මහත්තයරයි තිලංග සුන්දර බලයි දෙන්නම ජාතික ලයිස්ට් වලින් ආපු මන්ත්‍රීවරු. අපි තවත් මේවා අහන් ඉන්නවනේ. මේ කොහේ ඉන්න උන්ද කතා කරන්නේ? අපි අද කියනවා හරි විශ්වාස භංගය අපි ජයග්‍රහණය කරොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකෙක්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇමතිකම් නම් දරන්න බෑ. අදින් පස්සේ ඔය ඇයි හොඳයිකම් අපිට අවශ්‍ය නැහැ.